නිදහසට කරුණු එපා කාන්තා හිංසනයට තිත තබමු මම මතක් කරලා දෙන්න ඕනේ මං හිතන්නේ අවුරුදු කීපයකට පස්සේ තමයි මම මේ සංවාදයකට පැමිණෙන්නේ මම මගේ පාඩුවේ පැත්තකට වෙලා මගේ මට්ටමින් මට මොනවද මගේ ප්‍රේක්ෂකයන් මට මගේ ක්‍රීඩාවට සහයෝගය දුන්න සියලු දෙනාම කෙරෙහි යම් දෙයක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා මගේ මට්ටමින් උදව් කරගෙන යනවා දැන් මේ සංවාදෙට ඉන්න පැනල් එකේ ඉන්න කට්ටිය දිහා බැලුවම මං හිතන්නේ මම තමයි මේ පැනල් එකෙන් ඔඩ් මෑන් අවුට් කියලා කිව්වොත් වැරද්දක් නැහැ කියන එකයි ඒ වුණාට මම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තරඟ තීරකයේ හැටියට වැඩ කරද්දී අවුරුදු කීපයකම මට දැනගන්න ලැබුණා ඕස්ට්‍රේලියාවේ අවුරුද්දේ ප්‍රථම වතාවට ගන්න ටෙස්ට් තරඟේ 3 වෙනි දවසේ පියයුරු පිළිකා සම්බන්ධව නැත්තම් දැනුවත් කිරීමේ දවස හැටියට ඒක නම් කරලා තියෙනවා ඒක ග්ලෙන් මැග්‍රාත් ෆවුන්ඩේෂන් එකෙන් කරන්නේ ග්‍රවුන්ඩ් එකයි ඒ වටපිටාව හැම දේකම රෝස පැහැති විකට්සුත් රෝස පැහැති විකට් තමයි ඔවුන් පාවිච්චි කරන්නේ ඒ එක්කම දකුණු අප්‍රිකාවේ එක් දින තරගයක් තියෙනවා ඔවුන් පියයුරු පිළිකා වෙනුවෙන් වෙන් කළා තියෙනවා ජාතික ඇඳුම රෝස පැහැයෙන් ජාතික ඇඳුම රෝස පැහැයෙන් ඇඳගෙන තමයි ඔවුන් ක්‍රීඩා කරන්නේ ඒත් එක්කම මම දැක්කා මං හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ කැම්පේන් එකක් තිබ්බා on wednesdays we wear pink කියන එක ඉතින් මම මේ සම්බන්ධව සෝදිසි කරලා බැලුවම මට තේරුණා මේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ලෝක මට්ටමේ පටන් ගන්න තියෙනවා කියලා මට හිතුණා මටත් යුතුයකමක් තියෙනවා කලින්ද කිව්වා වගේ මේක ස්ත්‍රී පක්ෂයට විතරක් නෙවෙයි පිරිමින් හැටියටත් අපිට වගකීමක් තියෙනවා මට මං හිතන්නේ අපේ සමීපයන් හැටියට ගත්තොත් ස්ත්‍රී පක්ෂේ නැත්තේ සහෝදරියක් විතරයි මවක් ඉන්නවා පටන් ගත්තම බිරිඳ ඉන්නවා දරුවන් තිදෙනෙක් ඉන්නවා තිදෙනාම දියණියන් ඒ වගේම මිනිපිරියක් ඉන්නවා ඒ වගේම මං හිතන්නේ අපේ මනුස්ස සංහතිය ඉදිරියට ගෙනියන්නේ ස්ත්‍රී පක්ෂයෙන් ඉතින් අපිට වගකීමක් තියෙනවා මෙවැනි ව්‍යාපෘතියක දැනුවත් කිරීමේ වැඩසටහනකට අපේ මට්ටමින් හරි සහභාගී වෙන්න මම තව ඉගෙනගත්ත දෙයක් තමයි රටේ පිළිගත් පුද්ගලයන් නොව වේවා අනිත් පුද්ගලයන් කරනකම් බලන් ඉන්න හොඳ නැහැ අපිටත් වගකීමක් තියෙනවා මං හිතන්නේ රටේ ඉන්න හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් කැප වෙලා යම් දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් මම දැන් ඊට ප්‍රථම අවුරුදු 5කට 6කට පමණ කාලයක පෙර ඉඳන් බදාදා දිනවල ටී-ෂර්ට් දෙකක්ද කොහෙ තිබ්බේ ටී-ෂර්ට් එකක් ඇඳලා මොකද ඒක මට මතක් වෙනවා කබඩ් එක ඇරියම අද බදාදා අද මම මේක දැනුවත් කිරීමේ මම අඩු ගානේ මට හිතර සහනයක් එන්න මං යම් දෙයක් කරනවා කියලා ඒ කරන එක ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපි එක දවසක දැම්මා මගේ සමාජ මාධ්‍ය ජාලාව හැන්ඩල් කරන්නේ බලාගන්නේ මගේ දියණිය බාල දියණිය ඇය කිව්වා මං හිතන්නේ අපි එකක් දැම්මොත් හොඳයි කියලා ඒ වගේම අපිට මතක් වුණා ඔක්තෝබර් මාසේ වෙන් කරලා තියෙන්නේ පීරු පිළිකා සම්බන්ධව අපි තව පෝස්ට් එකක් දාන්න ඕනේ කියලා ඒ පෝස්ට් එක දැක්කම මං හිතන්නේ ඉන්දිරා පිළිකා බාරෙන් මේක දැනගෙන දොස්තර ලංකා ජයසූරිය දිසානායක මැතිනිය මම දන්නා තව දොස්තරියක් හරහා මට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා අපි කතා බහ කරාම තමයි මට තේරුණේ මෙවැනි ගමනක් මට තනියම යන්න බෑ. තවත් පිළිගත් සංවිධානයක් නැත්නම් ෆවුන්ඩේෂන් එකක් නැත්නම් පිළිකා බාරය ඉන්දිරා පිළිකා බාරය වැනි අත්වල් බැඳ ගන්න ඕනේ අත්වල් බැඳගෙන ඉදිරියට යන්න ඕනේ කියලා. අපි ඒ කාලේ කතා බහ කරලා මේ අවුරුද්දේ ජනවාරි 5 වෙනිදා නැත්නම් 6 වෙනිදා අපි අපේ මට්ටමින් ව්‍යාපෘතියක් කැම්පේන් එකක් පටන් ගත්තා on wednesdays we wear pink. මං හිතන්නේ අපි පුළුවන් මට්ටමින් මේ පණිවිඩය ගෙනිහිල්ලා තියෙනවා. අද මේ මැදිරියට එද්දි මං ඉල්ලීමක් කරනවා අද වගේ දවසක විතරක් මේ රෝස පැහැති රෝස පැහැති විදියට වර්ණය පාවිච්චි කරන්න එපා මම හිතන්නේ ඔබ සියලු දෙනාමත් සහභාගී වෙලා අපේ සුලි මට්ටමේ මේ පණිවිඩය අපි දන්නා නොදන්නා සියලුම දෙනා කෙරෙහි ගෙනියන්න පුළුවන් නම් හොඳයි කියලා